සම්බුදු සරණයි. දහමට ලැබී විශිෂ්ට ජීවිතයක් ගත කිරීමෙන් අභිමානවත් පෞරුෂයක් මෙන්ම අසීමිත බලයක් ගොඩනැගේ. සදහැවතුනි, ඔබ මේ ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන ධර්මදේශනාවත් ධාර්මිකව ඔබගේ දිවි මඟ සකසාගෙන උතුම් වූ නිවනින් සැනසෙන්නට ඔබහට ප්‍රඥා පාරමිතාවක්ම වේවා. එසේනම් ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් බෞද්ධයා රූපවාහිනියේ මේ පැයට නියමිත නිවන් මඟ ධර්මදේශනා මාලාවේ සල්ලේක සූත්‍රය ඇසුරෙන් සිදු කෙරෙන පස්වන ධර්මදේශනාව සිදු කිරීම සඳහා බෞද්ධයා රූපවාහිනී මැදිරියට වැඩම කළ පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදුනාද දී නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. මෙම ධර්මදේශනාව සඳහා සදැහැති දායකත්වය ලබා දෙනවා කොළඹ 7 පදිංචි අරුණද සිල්වා මහතා සහ සාගරිකාද සිල්වා මහත්මිය. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා සාදු 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 නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ඉද කෝ පනේ වූ චුන්ද සල්ලේ කෝ කරණීයෝ පරේ විහිංසකා භවිස්සන්ති මයා මෙත්ත අවිහිංසකා භවිස්සාමීති සල්ලේ කෝ කරණීයෝ පරේ පානාති පාති භවිස්සති මයා මෙත්ත පානාති පාතා පටිවිරතා භවිස්සාමීති සල්ලේ කෝ කරණීයෝති. සද්ධා බුද්ධි සම්පන්න පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිත සකස් කරගැනීමේ අදහසින් කටයුතු කරන මේ පින්වත් අය තමන්ගේ ජීවිතයට ධර්මය එකතු කර ගැනීමේ පරම අභිලාෂයෙන් තමයි ධර්මය ශ්‍රවණය කරන්නේ. අපි මහා පරිනිර්වාණ සූත්‍රය ආශ්‍රයෙන් ධර්මය දේශනා කරද්දී අවසාන වශයෙන් කතා වුණා බුදුරජාණන් වහන්සේගේ පශ්චිම අවවාදය, අවසාන අවවාදය අප්‍රමාදේන සම්පාදේත කියන ආකාරයට තමන්ගේ සිතේ කුසලයන් වර්ධනය කර ගැනීමයි කියලා. ඉතින් ඊට පස්සේ අපි මේ සල්ලේක සූත්‍රය ආශ්‍රයෙන් ධර්මය විග්‍රහ කර ගන්නකොට දැනගත්තා දැන් දින කීපයක් තිස්සේ පංචපාදානස්කන්ධයේ යථාභූත ස්වરૂපය අවබෝධ කර ගැනීමෙන් සියලු දෘෂ්ටි අයින් කර ගන්න පුළුවන්. ඒක විතරමයි ක්‍රමය කියලත් ප්‍රථම ධ්‍යාන ආදී නේව සංඥා නා සංඥායතනය දක්වාම සඳහන් වෙන ධර්මය කෙලෙස් කැපීම සඳහා නොවෙයි, ඒක ditta dhamma සුඛ විහරණය සඳහාය. ඒ කියන්නේ මේ දිවියේ මේ ගෙවන ජීවිතයේ සුවසේ වාසය කරන්න. ඊයේ දවසේ අපි ඒ ගැන සාකච්ඡා කරා. කයෙන් වෙහෙසක් නැතුව, මනසින් වෙහෙසක් නැතුව සුවසේ කෙනෙකුට ජීවත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. ප්‍රථම ධ්‍යානෙ ඉඳන් නේව සංඥා නා සංඥායතනෙ දක්වාම යමක් වර්ධනය කරගන්න කෙනෙකුට, මානසික තත්ත්වය වර්ධනය කරගන්න කෙනෙකුට. නමුත් ඒ එකක්වත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඒ එකක්වත් සල්ලේකයක් නෙවෙයි කියලා, කෙලෙස් කැපීමක් නෙවෙයි කියලා අපි ඒ පිළිබඳ ඊයේ දවසේ සාකච්ඡා කරා. අපිට අවශ්‍ය කරන්නේ සුඛ විහරණයෙන් වාසය කරන්නද, සැපෙන් ඉන්නද, නැත්නම් ස්ථීර වශයෙන්ම මේ ප්‍රශ්නේ කෙලවර කරගන්නද නේද? ස්ථීර වශයෙන්ම මේ ප්‍රශ්නේ කෙලවර කරගන්න. ඇයි? මේක මොන තරම් අපි දේවල් එකතු කරගත්තත් ජීවිතේට ඒ දේවල් දුක පිණිසම හේතු වෙනවා. එකතු කර ගන්නකම් හොඳයි, හැබැයි හැමදේම වෙනස් වෙනවා, නැති වෙනවා. මේ ලෝකේ අපිට උනහට තියාගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ.
කොච්චර කලත් පීඩාකාරි තත්ත්වයන් ඇතිවෙනවා මානසික පීඩාවන් ඇතිවෙනවා චිත්ත පීඩාවන් බොහෝ අපහසුතාවයන් අපේ චිත්ත සන්තානවල ඇතිවෙනවා. අන්නේ අපහසුතාවයන් ඇතිවෙන හින්දා මේ ලෝකයේ අල්ලන පොරයෙන් අතමිදීමේ වැඩ පිළිවෙලට යන්නම වෙනවා. ලෝක පොරය හරීම භයානක පොරයක්. ඒක හොඳට පේන්න තියෙනවා. එද කොච්චර කැත විදිහටද මිනිසුන් හැසිරෙන්නේ. කොච්චර කැත විදිහටද මිනිස්සුන්ගේ ජීවිත කියලා අපිට හොඳටම පේන්න තියෙනවද නැද්ද? මේ බොරු කියනවා. දැන් මෙන්න මේ බොරුව බලන්න. මේ බොරුව කොහොම බොරුවක්ද කියලා. දැන් මට බොරුවක් කියලා මේ අතංග රවට්ටන්න ඕනේ. ඒක තව ටිකක් හරි සිස්ටර් නෑ. ටිකක් හරි සිස්ටර් මම කියන්න යන එකට වැඩිය. දැන් මම මේ බොරුව කියලා මේ අතංග රැවැට්ටීමේ අදහසින් මම කොහොම හරි මගේ ලාභය සඳහා බොරුවක් කියනවා. හරිද? මේ බොරුව කියනකොට මම දන්නවා මේ ඇත්ත මේ මං කියන්නේ බොරුවක් කියලා දන්නවා කියලා. හරි, මම මේ කරන්නේ හොර වැඩක්, මම මේ කරන්නේ නරක වැඩක්, වංචාවක් කරන්නේ කියලා මේ අය දන්නවා කියලා මං දන්නවා. දැනගෙනම ලෝකයේ හැමුවේ ඒ බොරුව ඒ විදිහටම කියනවා. ඔහෙ දැනගත්ත දෙ මොකද? ඒ කියන්නේ වැරද්ද කෙරෙහි ලැජ්ජාවක් නැහැ කියන එක. වැරද්ද කෙරෙහි ලැජ්ජාවක් නැහැ කියන එක. අන්න ඒ මට්ටමටම මේ ලෝකේ මිනිස්සු හිංසාකාරී අදහස් වලින්, ප්‍රාණඝාතී අදහස් වලින් හරියට සමාජය දිහා හැල්ල බලනකොට බොහෝ කලකිරීම ඇති වෙන මට්ටමටම පත් වෙලා. ඒ ඔක්කොටම හේතුව තමයි අපි තුල ජනිත වෙලා තියෙන මේ ලෝභ, දේශ, මෝහ නැත්තම් කෙලෙස්. අන්න ඒ කෙලෙස් සම්පූර්ණයෙන් අහවර කර ගැනීමෙන් තොරව මේ තරඟයෙන් ගැලවෙන්න අපිටත් පුළුවන්කමක් ඇත්තේ නැහැ. මම යමක් කියනකොට, මම යමක් ලෝකෙට කියනවා නම්, මම මේ දැන් මේ බණ ටික කියනකොට මට විරුද්ධව පිරිසක් එකතු වෙලා ඉතාම නින්දිත විදිහට මට ප්‍රහාරෙල්ල කරමින් කටයුතු කරන්න පටන් ගත්තොත් ඒක මගේ වැරද්දක්ද? ඒ අතංගේ වැරද්දක්ද? ඒ අයගේ වැරද්දක්. මොකද මම කියන්නේ නිවැරදි ධර්මය නම් අපි හිතමු ඒ වගේ දෙයක් පටන් ගත්තා කියලා. ඒක මගේ වැරද්දක්? නමුත් මට මොකද වෙන්නේ ඊට පස්සේ? මමත් අර ගොඩටම වැටිලා ඒ විදිහටම හිංසාකාරීව, වංචාකාරීව නැත්තම් ඒ අයගේ ඒ අය විදිහටම හැසිරෙමින් කටයුතු කරන්න පටන් ගන්න සිද්ධ වෙන අවස්ථා ඕනෑ තරම් තියෙනවද නැද්ද මේ ලෝකේ? මේ ලෝකේ ගැළවිලා ඉන්න බොහොම අමාරුයි. ඉතාම අපහසුකම් තියෙනවා. ඉතින් අන්න ඒ වගේ තත්ත්වයන් තුළ කොහොමද අපි මේ විෂම වූ සමාජයේ විෂම නොවී ඉන්නේ? හරිද? අන්න ඒ ඉඳිල්ලමමයි පින්වත්නි නිවන් අවබෝධ කරීමේ මාර්ගය ආරම්භ වෙන්නේ එතනින්මයි. සල්ලේක සූත්‍රය අන්න ඒ ආකාරයටයි තියෙන්නේ. හරිද? මේකේ තියෙනවා පළවෙනියෙන්ම අපි ඔය ධ්‍යාන මට්ටම් ආදියට ගිහිල්ලා සුඛ විහරණයෙන් ඉන්නවා නෙවෙයි, නිවන් මඟ පටන් ගන්න විදිහ ගැන හරි අපූර්ව විදිහට සන්ධි පහක් කර දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ පියවර පහක් ක්‍රමානුකූලව කොහොමද අපි කුසලයෙන් පෝෂණය වෙන්නේ කියලා හරිම අපූරු පියවර පහක්. හරි, පළවෙනි එක සල්ලේක පරියාය කියන එක. ඒක තමයි අපි අද පොඩ්ඩක් විස්තර කරගන්න උත්සාහ කරන්නේ. හරි, දෙවෙනි එක කුසල උත්පාද පරියාය කියන එක. හරිද? ඒ කියන්නේ කුසල සිතක් හැම වෙලේම උපදින විදිහට සිත හදා ගැනීම. තුන්වෙනි එක පරික්කමන පරියාය කියන එක. ඒ කියන්නේ හරියට නිකන් වැරදි තොටකින් ගමන් කරන්න ඉන්න කෙනෙකුට වැරදි මාර්ගයක යන්න කියන කෙනෙකුට හරි මාර්ගයකුත් තියෙනවද නැද්ද? අන්න ඒ වගේ. ඒකට ඒවා අපි ඒ තැනදී විස්තර කරන්නම්. හතරවෙනි එක උපරි භව පරියාය කියන එක. උසස් භවයට පත්වීම කියන එක. පස්වෙනි එක පරිනිබ්බාන පරියාය කියන එක. පරිනිබ්බාන පරියාය කියන්නේ ආය ඒ කෙලෙස් ධර්මය තමන්ගේ సంతානයේ නූපදින තත්ත්වයටම පත් කර ගැනීම කියන එක. ඉතින් මෙන්න මේ වගේ පරියාය ධර්මයන්, පරියාය කියන්නේ ක්‍රමවේද. ක්‍රමවේද පහකින් අපි මේ ලෝකයේ ඇලී ගැලී වාසය කරන මේ නියාලු, තුච්ච නියාලු ස්වභාවයට පත් වෙන අන් අයට හිරිහැර වෙන, තමන්ට හිරිහැර වෙන, සසර මහා භයානක විපත්ති ලැබෙන තැන්වලින් අයින් වෙන්න අපිට අපූර්වට මේ ධර්මය පිහිට වෙනවා. හරිද? එතකොට කොහොමද මේක කරන්නේ? පළවෙනි එක අපේ හිත සකස් කරගන්න විදිය. සල්ලේක පරියාය කියන එකේදී තියෙන්නේ මෙන්න මේ විදිහට හදාගන්න බලන්න පුළුවන්ද කියලා.
හැබැයි මේ ප්‍රායෝගික වෙන්න ඕනි. හරි. ප්‍රායෝගික වෙන තත්ත්වයට අපේ මනස ගන්නම ඕනේ. බලන්න පටන් ගන්නකොටම අපි නිවැරදි වෙන හැටි. අපි දැකලා තියෙනවද හිංසාකාරීව ජීවත් වෙන අය? හරි. අන්නේ හිංසාකාරීව ජීවත් වෙන කෙනෙක් දැකලා අපි තුඟක් වෙලාවට මොකද වෙන්නේ? හිංසාකාරී කිව්වහම අපිට කෙනෙකුට හිංසා වෙන විදිහට වැඩ කරන්න පුළුවන්, කයට හිංසා වෙන විදිහට. නේද? ඒ කියන්නේ කායික ක්‍රියාවලින් හිංසාකාරීව වැඩ කරන්න පුළුවන්. ආය වචනයෙන් පුළුවන්. ගොඩක් කට්ටිය කොහොමද? ගොඩක් කට්ටිය කොහොමද? වචනයෙන් හිංසාකාරී විදිහට, අනිත් අයට හිංසාකාරී විදිහට හැසිරෙනවා. ගෙවල් වල ඉන්නවා එහෙම. නේද? ඇනුම් පද කියනවා කියන්නේ. මාත් ඉතින් වෙලාවට ඇනුම් පද කියනවා තමයි. නේද? නමුත් එහෙම ඇනුම් පද නෙවෙයි. අයහපත සඳහාම නේද? යහපත සඳහා නෙවෙයි, නින්දා කිරීම යහපතයක් උදාකර ගැනීම සඳහා නෙවෙයි, අන් අයට හිදවීම සඳහා හරියට ඇනෙන පද කියමින් ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර මාන ආදී වපුරමින් හිංසාකාරීව හැසිරෙන අය දැක්කහම හුඟාක් වෙලාවට අපේ හිතුත් මොකද වෙන්නේ? ගැහුවොත් ගහනවා, බයිනොත් බයිනවා කියන තැන අපි හුඟක් වෙලාවට ඉන්නවා. එහෙම කොහොමද එහෙම කියලා වං කොහොමද එහෙම එහෙම බෑ. ඔය කට්ටියත් එක්ක ඔහොම ඉඳලා හරියන්නේ නේද? නපුරු විදිහටම ඉන්න ඕනේ කියලා තමන්ගේ අතුලාන්තය එහා පැත්තෙන් එක වචනයක් කියනකොට මේ පැත්තෙන් තව නේද? අපි නිකන් උදාහරණයක් කියන්නකෝ ටිකක්. ඉතින් මම නරක වචන වලින් පාවිච්චි කරන්නේ නේද? කවුරු හරි කෙනෙකුට බැල්ලි කියලා බයිනවා කියන්නකෝ. එහෙම බයිනවා හදිසි. එහෙම ඉතින් බයිනකොට ඉතින් ඒ වගේ වචන පාවිච්චි කරන්නේ නේද? එතකොට අනිත් එක්කන කතා කරන්නේ කොහොමද? සාමාන්‍ය හරි විදිහෙන් නම් කතා කරන්න ඕනේ. මට බැල්ලි කියලා කියන්න තරම් මම මොනවද, මට බල්ලා කියලා කියන තරම් මම මොනවා හරි බලු වැඩක් කරලා තියෙනවද කියන්න, ඔයාට මොනවා හරි වැරදීමක් ඇති, එහෙමනේ කතා කරලා බලන්න ඕනේ ඉස්සෙල්ලා නේද? හැබැයි කොහොමද ප්‍රතිචාරය? මට බැල්ලි කියන්න නැත්නම් මට බල්ලා කියන්න, නුඹ කවුද බැල්ලි නේද, නුඹ කවුද බල්ලා කියලා අනිත් පැත්තට ඒ විදිහටම නේද? ඒ විදිහටම අනිත් පැත්තට යන ගතියක් තමයි තියෙන්නේ. අන්න ඒ තත්ත්වයට පත් නොවි ඉන්න අදිෂ්ඨානයක් ගන්න ඕනේ. හරිද? ඒක තමයි පළවෙනි ක්‍රමය. හරි, මේක හරි ගැඹුරු සංකල්පයක්. තේරෙනවද මම මේ කියන්න හදනකොට මේක ගැඹුරක් තියෙනවා කියලා? ඒක මහා, ඒකට බොහොම ලොකු ඉවසීමක් ඕන වෙනවා. හරිද? මේක බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ පරේ විහිංසකා භවිස්සන්ති මයාමෙත්ත අවිහිංසකා භවිස්සාමීති කියලා සල්ලේක කරණීයෝ. පරේ විහිංසකා භවිස්සන්ති, අන් අය හිංසාකාරී ලෙස හැසිරෙද්දි කොහොමද ඒ කෙලෙස් මං අයින් කරගන්නේ? අන්නයෝ සත්ව හිංසා කරන්නෝ වන්නාහ. අනිත් අය හිංසාකාරීව හැසිරෙද්දී අපි වනාහි මෙහි හිංසා නොකර වාසය කරන්න ඕවෙමු කියලා. මම කිසිම විදිහකින් අනිත් ඔක්කොමලා හිංසාකාරීව කටයුතු කරද්දී මම හිංසා නොකර වාසය කරනවා කියලා දැඩි අදිෂ්ඨානයෙන් කටයුතු කරන්න ඕනේ. හරිද? කොහොමද අමාරුද නැද්ද? අමාරුද නැද්ද? ඒ වැඩි අමාරුයි. ඔන්න පටන් ගන්න විදිහ. දැන් මෙතන බලන්න, අවිහිංසා සංකල්පය නෙවෙයි තියෙන්නේ, ඊළඟ පරියාය තමයි අවිහිංසා සිතුවිල්ල. මෙතන තියෙන ඊට මෙහා තියෙන එකක්. අනිත් අය හිංසාකාරීව කටයුතු කරලා නොයෙකුත් ලාභ ප්‍රයෝජන ලබා ගන්න නේද? මම මෙහෙම අහන්න, බැන්න කෙනාට බැන්නහම අපිට ඇති වෙන්නේ මොකද්ද හිතේ? කාට හරි බැනලා අපිට මොනවද හම්බෙන්නේ? හොඳට කල්පනා කරලා බලලා කියන්න බලන්න. අද හැන්දෑවේ මම මේ ටික කියන්නමයි ඉන්නේ. මට කියනකන් නිවනක් නෑ. මට ওই ටික කියලා බයිනකන් නිවනක් නෑ. එහෙනම් මං ඉන්නේ රත් වෙවි. එහෙනම් බැන්නට පස්සේ මං කොහොමද? බැන්නට පස්සේ මං සන්තෝෂෙන් ඉන්නේ. හොඳට කිව්වා, දැන් හරි. එහෙමයි. එහෙනම් මං අනිත් අයට බයින්නේ මොකටද? සතුටු වෙන්න. අනිත් අයට ගහන්නේ මොකටද? සතුටු වෙන්න. නේද? ගෙදෙට ආව පත් අය මරන්නේ මොකටද? සතුටු වෙන්න. ඇයි? දැන් භීෂණේ ඉවරයි. නේද? සතා මරලා දැම්මා, භීෂණේ ඉවරයි. සතුටු වෙන්න. සතුටුයි යාට. එයාගේ කොටස රැකගත්තා කියලා මේ ලෝකයේ අල්ලගත්ත කොටස අපි හපාගෙන ඉන්නේ කෑල්ලා. හරිද? කට්ටිය අල්ල හපාගෙන ඉන්නේ. හරි, අහුවෙච්ච හරිය හපාගෙන, දරුවෝ හපාගෙන, ගෙවල් හපාගෙන, වාහන හපාගෙන, එක එක ඒවා නේද?
තදින් හපාගෙන ඉන්නේ. ආගේ හැපිච්ච කෑල්ල හපාගත්ත කෑල්ල පරිසංකරගත්තා කියලා සතුටි ඔය ඔක්කෝම කපටි මගඩි වැඩ ඔක්කෝම කරන්න හපාගත්ත කෑල්ල ආරක්ෂා කරගන්න. ඔවුද නැද්ද නේද? ඒක එහෙමම තමයි. අන්න ඒක හින්දා බොහෝ වැරදි කරනවා අපි අති. මේ විදිහට සල්ලේක කරනකොට මේ විදිහට කෙලෙස් අයිංගෙන විදිහට තමන්ගේ අධිෂ්ඨානයක් ඇති කර ගන්නකොට අපේ පින්වත්න අපිට බොහෝ දෙවල් අතහරින් වෙනවා. හරි, එතට පළවෙනි කාරණාව අන් අය හිංසාකාරීව හැසිරෙද්දී මම හිංසාකාරී වෙන්න නෑ කියලා ශාන්තව වාසය කරන අධිෂ්ඨානය යුත්තුව කෙරෙස්වලට ඉඩ දෙන්නේ නැතුව තමන් ශාන්ත වෙන්නඕනෑ. බලන්න ප්‍රායෝගික කරන්න කොහොමහරි කරන්න. හරිද? ඊළඟට ඒක විතරන්න වේ, අනිත් අය ප්‍රාණගාත්තය ඇතිව වාසය කරන්න ඕ වෙලා තියෙනවා. හරි, බොහෝ දෙනා ප්‍රාණඝාත කරමින් වාසය කරනවා. නෑ, මම එහෙම කරන්නේ නෑ. මම ප්‍රාණඝාතයට ඉඩ තියන්නේ නෑ. අනිත් අය ලේසියෙන්ම හැම සතෙක්ම මරලා කටයුතු කරනවා, මදුරුව මරලා සුවසේ ඉන්නවා, ස්ප්‍රේ ගෙනල්ලා මස්සන්ට ගහලා සුවසේ ඉන්නවා, අරවා මේවා කරලා ඒ විදිහට ඉන්නවා. ඉතින් මම එහෙම කරන්නේ නෑ. මට පුළුවන් මැස්සෝෙන් නැති විදිහට මගේ පරිසරය සකස් කරගන්න. මට පුළුවන් මදුරුවෙන් නැති විදිහට මගේ පරිසරය සකස් කරන්න. කට්ටිය හිනා වෙනවා එතකොට. අයියෝ අර ස්ප්‍රේ එක ගෙනලා ගහලා දාන්නකෝ කියලා. හැබැයි අපේ අපායයන්ට ලෑස්ති වෙනකොට නේද, මැරෙන මොහොත වෙනකොට බේරගන්න ඔය එන කාටවත් බෑ. එහෙනම් සල්ලේක කරගන්න කියනවා. පරේ පානාතිපාතා භවිස්සති. පරේ පානාතිපාතී භවිස්සති මයාමෙත්ත පානාතිපාතා පටිවිරතෝ භවිස්සාමීති. මම ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා වාසය කරනවා. අනිත් අය මෙහෙම කෙරුවාට මම ඒවයින් අයින් අනිත් අය සත්ව ඝාතන කරාට මම එහෙම කරන්නේ නෑ කියලා. දැන් උන් ඊළඟට එනවා හොඳම එකක්. මිනිස්සු මේ ලෝකේ හොරකම් කරන්නේ ඇයි? හොරකම් කරන්නේ ඇයි? ලේසියෙන් ජීවත් වෙන්නද නැද්ද? හොරකම් කරන්නේ ලේසියෙන් ජීවත් වෙන්න. බලන්න පින්වත්නි, ලංකාවේ සිද්ධ වෙන හොරකම් ටික අයින් කරා නම් ලංකාව දියුණු කරන්න ඒ තරම් අමාරුද? ඇත්තම ඇත්ත කතා කරොත් එහෙම. මේකේ සිද්ධ වෙන උඩ ඉඳන් පල්ලෙහා දක්වා සිද්ධ වෙන හොරකම් ටික අයින් කරා නම් මේකේ ණය ටික ගෙවන්න ඒ තරම් අමාරු වෙන්නේ නැහැ නේද? එතකොට මොන විලි ලැජ්ජහ නැති වැඩක්ද මේ? පන්සිල් පද පහ මූලික කරගත්ත ශාසනයක් තියෙන ලෝකයේ රටක් තමයි ලංකාව. වැඩියෙන්ම හොරකම් කරන රට ලංකාව. වැඩියෙන්ම පොඩි එක්කෙනාගේ ඉඳන් ලොකු එක්කෙනා දක්වාම නේද වැඩිපුර තැන්වල තියෙන්නේ හොර මගඩි නේද, කුපාඩි නේද, කියන්න වචන නැති තරම් දේවල් තියෙන්නේ. එතකොට හොරකම ලේසි. කිසිම විදිහකින් Tamanට අයිති නැති දෙයක් පාවිච්චි කරන්න නැතුව ජීවත් වෙන එක හරි අමාරුයි. කාර්යාලයේ දුරකථනයක් අතඩම ගන්න. පින්නන්දි අපි දන්නවද? Taman ගන්න පඩියට හරියට වැඩක් කරන්නේ නැත්තම් වැඩ කරන්නේ නැතුව පඩිය ගන්නවා නම් මාසේ අන්තිමට Tamanට දැනෙනවා නම් මම මගෙන් බලාපොරොත්තු වෙච්ච කොටස කෙරුන්නේ නැහැ කියලා ඒ පඩිය හොරකමක්ද නැද්ද? හොරකම. අවසරයක් නැතුව තමන්ට අදාළ නොවන දෙයක් පාවිච්චි කිරීමත් හොරකමක්. රාජකාරී කටයුතු වලට දීලා තියෙන දුරකථනයක් තියෙනවා නම් ඒකෙන් පෞද්ගලික දේවල් කතා කරන්න අයිති අවස්ථාවක් තියෙන අය ඉන්නවා. පුළුවන් ආවට මෙච්චර කාලයක් තියෙන එක ඕන එකක් කමන්නේ කියලා. එහෙමනම් ප්‍රශ්නයක් නැහැ. මේකම නම් ඒකේ පැය ගාණක් එල්බගෙන නොයෙකුත් වෙන දේවල් සාකච්ඡා කිරීම ඇයිද? ඒක පුළුවන් තමන්ගේ පෞද්ගලික දුරකථනයෙන් කතා කරන්න. ඇයි අරකින් කතා කරන්නේ? පෞද්ගලික දුරකථනයක් තියෙද්දී රජයේ දුරකථනයෙන් කෙනෙක් කියයි ඔච්චර අන්තයට යන්න බෑනේ හාමුදුරුවනේ කියලා. බැයි නම් ඔහොම ඉන්න. අපි යන්න කියන්නේ නිවන් දකින්න ඕන නම් ඒ තරම්ම පිරිසිදු වෙන්න ඕනේ. හරිද? අවශ්‍යතාවයේ නිවන් දකින්න නම් විතරක් කෙලෙස් අයින් කරන්න නම් අවශ්‍යතාවයේ ඒ තරම්ම පිරිසිදු වෙන්න වෙනවා. හරිද? ඒකින්ද එහෙම අන්තයට යන්න ඒක අන්තයක් කියලා කවුරු හරි කියනවා නම් හිතෙනවා නම් යන්න එපා. හොරකම් කර කර ඉන්න. නේද? තනියම විඳවන්න ගියාම වෙනත් භවයන් වලට ගිහිල්ලා අල්ලස් දූෂණ ගන්න අයව උපදින්නේ කුම්බාණ්ඩ වෙලා. කුම්බාණ්ඩ ප්‍රේත වස්තුවේ තියෙනවා කුම්බාණ්ඩය කියලා. කියන්නේ කුම්බ අණ්ඩය. කුම්බ කියන්නේ කලයක්.
කලයත්තරන් ලොකු අන්ඩයක් තියෙන කෙනෙක් වෙලා උපදිනවා. ප්‍රේතෙක්. ඒ අන්ඩේ උත්සගෙන තමයි යට අන්ඩ වෙන්නේ. ඒක උඩ තමයි ඉඳගන්නේ. මහා දුක්ඛිත ජීවිත ලැබෙන්නේ. අර අල්ලස් වලින් ජීවත් වෙච්ච හින්දා. දූෂණ වලින් ජීවත් වෙච්ච හින්දා. ඒකින්ද අපේ මිනිස්සු දන්නේ නැහැ. නේද? අපේ අයට එක අන්ඩයක් විතර නෙවෙයි නේද? කොච්චර නම් දුක් විඳින්න වෙයිද මේ කරන සමහර දේවල් හින්දා. ඉතින් ඒ භයානකකම දන්නේ නැති ඇත්තෝ මේ ලෝකේ ජීවත් වෙනකොට හොඳට තලා පෙලාගෙන පොඩි කරගෙන අනිත් අය විනාශ කරගෙන ජීවත් වෙනවා. ඉතින් ඒ ජීවිත හරි පහසුයි. එතකොට ඒ කටේ බොහෝ භවෝග සම්පත් ලැබිලා බොහොම සැපසේ හොරකම් කරලා ජීවත් වෙනවා. ඒක දැක්කහම පින්නදී අපිට තියෙන එකම ප්‍රශ්නේ ඒකයි. අනුන් හොරකම් කරනවා දැක්කහම තමන්ට අවස්ථාවක් ලැබෙනකොට මොකද හිතෙන්නේ? අන්න අපේ හිත කෙලෙස් වලට යන්න යනවා. මහා මුහුදේ වතුර ටිකක් ගත්තට ඉතින් මොකද ආයෝක මහා මුහුදට දැයනවා ඈ නේද? හැබැයි ගෙවන්න ගියාම මහා මුහුදක් තරම් ගෙවන්න වෙනවා. බාල්දිය කෙසේ වෙතත්. ඒක දැනගත් ඇත්තෝ අන් අය හොරකමෙන් ජීවත් වුණාවේ අන් අය මෙහි හොරකමෙන් ජීවත් වුණාට මම නම් හොරකමෙන් ජීවත් වෙන්නේ නෑ. මම හොරකමෙන් බැහැර වෙලා ජීවත් වෙනවා කියලා අන්න දැඩි සිත් උපදවාගෙන අර කෙලෙස් ධර්මයට දෙන්නේ නැතුව වාසය කරනවා. සාන්තව හොර වස්තු හමුවේ සාන්තව වාසය කරනවා. හරිද? ආන් එහෙම සල්ලේක කරන්න කියලා කියනවා. ලේසි වෙයිද දන්නේ? ඔව්. ඊළඟ කාරණාව ඊටත් වැඩිය ප්‍රබලයි. බොහෝ දෙනා රාගාදී කෙලෙස් ධර්ම වල ඇලී ගලී වාසය කරන පින්නත් මේ ලෝකෙ දිහා හැරිලා බලනකොට අද සමාජයේ නේද මේ රූපවාහිනියකවත් හදිසි අපේ දරුවෙකුට දවල් කාලෙක මේ රූපවාහිනිය පෙන්වන්න බැරි තත්ත්වයකට පත් වෙලා නේද මේ මිනිස්සු සුදුසු ඇඳුම් ඇඳගෙන අඩුම ගානේ රූපවාහිනිය තිරයට මේ පුංචි ළමයි ලොකු අය තරුණ අය එකට අම්මලා තාත්තලා ඉඳගෙන මේ දරුවෝ දෙමව්පියෝ එකට ඉඳගෙන බලන වැඩසටහනක් කියලාවත් හිතන්නේ නැති විදිහට නේද? ඉතාමත්ම නින්දිත විදිහට තිරිසං විදිහට හැසිරෙන තිරිසං විදිහට ඇඳුම් පාවිච්චි කරන වචන පාවිච්චි කරන මහා මිලේච්ඡ ජාතියක් බවට පත් වෙමින් තියෙනවද නැද්ද? ඉතින් මේ ජාතීන් තුල දැන් තිරිසං ගති අර එක එක පහත් ජාතීන් වල තිබ්බා වගේ තිරිසං ගති ඉස්මතු වෙමින් පවතිනවා. ඕනෑතරක නිදහසේ තමන්ට රාගාදී කෙලෙස් ධර්මවල යෙදෙන්න වැරදි කාමසේවනයේ යෙදෙන්න අවස්ථාවන් උදා වෙමින් තියෙනවා. ඉතින් එවැනි තත්වයන් තිබ්බහම මේ හිත රැකගෙන හරි පරිසමෙන් ජීවත් වෙන අපේ කුලදරුවන්ට අපේ වැදගත් මිනිසුන්ට මොකද වෙන්නේ? තද සිත් බුරුල් වෙලා ඒ සංසාරගත දෝෂයන් ඉස්මතු වෙලා අකුසලයන් පහළ වෙන්න තියෙන ඉඩකඩක් තියෙනවද නැද්ද? ඒ ඉඩකඩ ගොඩක් වැඩිද නැද්ද? නේද? අන්න එවැනි තත්ත්වයක් යටතේ අපි කලින්ම ලෑස්ති වෙලා ඉන්න ඕනේ. අන්න ඒක කියන්නේ සල්ලේක කරණය කියලා. හරිද? අන් අය කාමයේ වර්ධවා හැසිරෙන සුළු ඇත්තෝ වෙලා හිටියට අපි නම් මෙහි එහෙම වාසය නොකරන්න ඕවන්නෙමු කියලා දැඩි අදහසක් ඇති කරගන්න ඕනේ. මම නම් එහෙම කරන්නේ නෑ. මම සාන්තව වාසය කරනවා. මම නිවැරදිව ජීවත් වෙනවා. මම මේකේ ආදීනව දැනගෙන මේවා ඊටාම භයානක දේවල්ය. මේවා ඊටාමත්ම සසර දෝෂ සහිත දේවල්ය. විපාක තියෙන දේවල්ය කියලා පින්නත්නි කාමයේ වර්ධවා හැසිරෙන්නේ නැතුව ජීවත් වෙනවා කියලා ප්‍රබල අදහසක් ඇති කරගන්නවා. හරි. ඉතින් ඒ හැඟීම ප්‍රබල කරගන්න ඕනේ. කොහොමද ඒක කරගන්නේ? ආදීනව සහ ආනිසංස දැකීමෙන්. හරිද? ආදීනව සහ නැතුව කාමයේ වර්ධවා හැසිරීමේ ප්‍රතිවිරුද්ධ අදහස් ඊට විරුද්ධ අසුභාදී අදහස් ඇති කර ගැනීම දෙවැනි පියවරයි. ඔය පළවෙනි පියවර අපි දන්නේ නැහැ හුඟක් වෙලාවට. මම සාන්තව වාසය කරනවා කියන අදහසකුයි මේ ඇති කරගන්නේ. කුසල උත්පාද පරියාය නෙවෙයි මේ. මේකට කියනවා සල්ලේක පරියාය. සල්ලේක පරියාය කියලා. හරිද? ලෝකයේ මිනිස්සු නොයේකුත් විසමකම් කරනකොට මං ඒ විදිහට කරන්නේ නැහැ කියලා. ඊළඟ එකත් හරි වටිනවා. ඊළඟ එක මුසාවාද නේද? බොරු කියන එක ලේසිද නැද්ද? බොරු කියලා ජීවත් වෙන්න හරි ලේසි. මේ පැත්තට එකක් කිව්වා. හරි. ආ මේ පැත්තට දැන් කොහෙද ඉන්නේ? ගොඩක් ඈත ඉන්න මේ ළඟ එනවා. හරි. හරි වැඩේනේ මේ එනකොටම මේ වාහනේට මෙහෙම වුණානේ. ලේසි. නේද?
හරි ලේසි මම මේ එනවාගිව වෙලාවට මෙන්ඩයි ආවේ. ඔය ළඟටම ආවා වාහනේ මෙන්න මෙහෙම එකක් වුණා. බලනකොට තාම මෙහෙ ඇඳගෙනවත් නැහැ. නේද? පින්නත්නි අපි තීරණයක් ගත්තොත් ඇත්ත කතා කරලා ජීවත් වෙනවා කියලා. කෙලින්ම කියනවා මට අද නිින්ද ගියා. බලන්න අපි හැදෙන හැටි එතකොට. හරිද? මට අද නිින්ද ගියා. ඒකින්ද මං එන්න පරක් වෙනවා. මට පුළුවන් ද දෙවෙනි දවසෙත් කියන්න නිින්ද ගියා කියලා. නමුත් මගේ තීරණේ මං ඇත්ත කතා කරලා ජීවත් වෙනවා කියලා. එහෙනම් මං ඊළඟ දවසේ අනිවාර්යෙන් නැගිටිනවද නැද්ද? මාව හැදෙනවා පින්වත්නි. බොරුවෙන් ජීවත් වෙන කෙනා වගේ නෙවෙයි ඇත්ත ඇති සැටියෙන් කතා කරලා ජීවත් වෙන කෙනා ඉක්මනට හැදෙනවා. හරිද? ඔව් කවුරු හරි කෙනෙක් කියයි එතකොට අනිත් අයගේ හිතරි දෙනවනේ කියලා. කෝ එයා මගේ වැඩේ කරලා දුන්නේ නැහැ නේ. මට අමතක වුණා. හරි ඇයි අපිට කියන්න බැරි අමතක වුණා කියලා. අර තියෙන කෙලෙස් පරිත ගතිය හින්දා. අපි වෙන මොකක් හරි එකක් කියනවා. හොඳටම අමතක වුණා තමයි. හරිද? අමතක වුණා කියන්නේ වෙනවා මට මේ අරක තිබ්බා මේක තිබ්බා. ආ එතකොට එහෙම අන්තිමට අහුත් වෙනවා කොහොම හරි. නේද? ඊට වැඩිය හොඳ නැද්ද? අනේ මෙහෙමයි කාටත් හැටිනේ මට අමතක වුණා. දැන් මගේ හිත දැඩි වෙනවා ඊළඟ දවසේ මේක අමතක නොකරන්න. හරිද? බලන්න ඇත්ත කියලා සත්‍යවාදීව සත්‍යයෙන් සත්‍යය ගලපා ජීවත් වෙලා බලන්න අපේ පින්වත්නි ටික දවසකින් ජීවත් වෙන්න හරී පහසුයි. හරිද? ජීවිතය ගෙවන්න පුදුම පහසුවක් තියෙන එතකොට. අනිත් එක තහවුරු කතා ඇත්තෙක් කියලා ළඟ ඉන්න අය වෙනදාට වැඩිය පිළිගන්න. එයා ඇත්ත කතා කරලා ජීවත් වෙන, එයාත් එක්ක ජීවත් වෙන්න හරි පහසුයි. මට කියන්න බලන්න. බොරු කියන්නේ නැති ඕනම අඩුපාඩුවක් වුණත් ඒ ඇත්ත කියලා දාන. හරිද? කෙලින් කතා කරන මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න ලේසිද නැද්ද? ඇයි එහාට මෙහාට හොඳට දන්නවා. නේද? බැයි නම් බෑ කියනවා, පුළුවන් නම් පුළුවන් කියනවා. මොකද ආයෝ? මොකද මේක කියාගන්න බැරුව ඉන්නේ? බොරු කියන්නේ ඇයි? තියෙන අහිතවත්කම් ඇති වෙයි, නැත්තම් Tamanට තියෙන ලාභ ප්‍රයෝජන නැති වෙයි. අන්න ඒ ලෝභයේ හින්දා පින්නත්. ඍජුව කතා කරලා ඍජුව ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙන්න කොච්චර පහසුවක් ඔය හිතට දැනවද කියලා බලන්න. ඒකට ඉඩ දෙන්නේ නැහැ. මේ ලෝකය අපිව අපායටම අදිනවා. මං ඒක ඉතා කරුණාවෙන් කියන්න ඕනේ. හරිද? කොච්චර ගැළවිලා යන්න උත්සාහ කරත් මේ ලෝකය අපිව අපායට ඇදලා ගන්න හදනවා. රාගයට ඇදලා ගන්න හදනවා. දේශයට ඇදලා ගන්න හදනවා. සල්ලාලකමට ඇදලා ගන්න හදනවා. බේබදුකමට ඇදලා ගන්න හදනවා. නොයේකුත් පල්ලෙහාට අදින ලෝකයක් මේක. කේලම් වලට කොහොමද ඇදලා ගන්න හැටි දන්නවද? දැන් තාචුට්ටකින් ඉස්සරහට තියෙනවා. මේ පැත්තට එකක් කියනවා. මගෙත් එක්ක ඇවිල්ලා සාකච්ඡා කරනවා. සාකච්ඡා කරලා එහා පැත්ත හැරිලා ආ මේ අහවලත් කිව්වනේ කියලා අනිත් පැත්තට කියනවා. දැන් නිකන් සාකච්ඡා කරන දැන් අපි තුම මාත් එක්ක කාත් එක්ක හරි ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ මාත් එක්ක සාකච්ඡා කරනවා. සාකච්ඡා කරලා එයා ළඟට යනවා. ගිහිලා කියනවා ආ මේ අහවලත් මෙහෙම කිව්වනේ කියලා. දැන් ඊට පස්සේ අහවලා මගෙන් අහනවා. එතකොට මම දැන් ආය එකක් කතා කොහොම හරි කරලා අර කේලමේ ගාවනවද නැද්ද? බේරිලා ඉන්න හරි අමාරු මේ ලෝකේ. අන්න ඒක හින්දා මේ දැඩි හැංගීම ඕනේ. අන් අය බොරු කියමින් වාසය කරපු දෙන් මම මෙහි, අන් අය මෙහි බොරු කියපු දෙන්, අන් අය මෙහි බොරු කියන සුළු වාසය කරද්දී මම බොරු නොකියන කෙනෙක් බවට පත් වෙලා කටයුතු කරනවා කියන දැඩි අදිෂ්ඨානය අපේ තුල තියෙන්න ඕනේ. හරිද? මේවා අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. බලන්න බුදුරජාණන් වහන්සේ වටකුරු කරලා අපිව හදන හැටි වන්න බලන්නකො. හරිද? හැම පැත්තකින්ම වටකුරු කරලා හිමීන් අපිව අපායෙන් ගලවන හැටි මේ. හරිද? ක්‍රමානුකූලව කෙනෙක් හිතා මේවා හරි මේ පොඩි දේවල් කියලා. පින්වත්නි නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේදී අපි මේ සූත්‍ර තෝරගන්නේ මම අපේ නායක ස්වාමීන් වහන්සේලාගෙත් සහෝදර ස්වාමීන් වහන්සේලාගෙත් උපදෙස් ඇතුව සාකච්ඡා කරලායි අපි මේ සූත්‍ර තෝරගන්න. හරිද? මොකද අපේ ජීවිතයට ප්‍රායෝගිකව කළ හැකි දෙයක් කතා කරන්න ඕනේ. එතකොට නිවන් දකින්න මග අරඹන්න සල්ලේක සූත්‍රයේදී මෙන්න මේ විදිහට තියෙන්නේ. කෙනෙකුට හිතේ මේක හරි සරලයි, මේවා නෙවෙයි කතා කරන්න ඕනේ අපේ හාමුදුරනේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය ගැන. හරි, ඉතින් පෙරේද කතා කරේ නේද? ගැඹුරෙන් කතා කරේ අපි. එහෙනම් එතෙන්ට යණ්ඩයි මේ වැඩපිළිවෙල. එතෙන්ට යණ්ඩයි මේ වැඩපිළිවෙල. එහෙනම් අපි හොඳට කල්පනා කරගන්න ඕනේ මම මගේ හිත ගලවන්න ඕනේ. මම මගේ හිත මේ කෙලෙස් වලින් අයින් කරගන්න ඕනේ. ඒකින්ද මේ බොරුවත් එක්ක ජීවත් වෙන එක මම තීරණයක් ගන්නවා. මගේ දැන් වයස මෙච්චරයි. අන්න එහෙම තීරණයක් ගන්න. හරි, දැන් අලුත් අවුරුද්දන්නේ ඇවිල්ලා තියෙන 2018 නේ මේ. නේද? එතකොට ඇවිල්ලා දින කීපයයිනේ දැන්. දැන් තීරණයක් ගන්න මම මේ වසරේ බොරුව නැතුව ජීවත් වෙලා බලනවා.
මං කොච්චර කාලයක් පොඩි බොරුවක්වත් කියන්නේ නැතුව ජීවත්වෙන් ජීවත් වෙලා බලනවා මේ හාමුදුරුවොත් මෙහෙම කිව්වා. නිවන් දකින්න වැඩපිළිවෙල ආරම්භ කරන්න මෙහෙමයි මං සත්‍යයෙන් සත්‍යය ගලපා ජීවත් වෙන මහා එඩිතර මිනිසෙක් වෙනවා. නැති වෙන දෙයක් මට නැති වුණ දෙයක්. ඊට වැඩිය මට මගේ ආත්ම ලාභය වටිනවා. මගේ ජීවිතයට මගේ සසර ජීවිතයට සුවදායක තත්ත්වයකට පත් කරගන්න ඇයි පින්නත්නි හොරකම් කරන්නේ නැතුව ජීවත් වෙන කෙනාට මහන්සියෙන් හම්බ කරන්න වෙනවා. නේද? හොරකම් කරන කෙනා කුසීතෙක් බවට පත් වෙනවා. හොරෙක් බවට පත් වෙනවා. එයා කම්මැලියෙක් බවට පත් වෙනවා. ලේසිනේ වැඩේ. නේද? ඒකින්ද අපි නිවැරදි වෙනවා. නිවැරදි සිතුවිල්ල උපදවා ගත්තහම Taman නිවැරදි වෙනවා. ඒකින්ද මම බොරු කියන්නේ නැතුව කටයුතු කරනවා ය කියලා අන්න අය බොරු කියපු දෙන් අන්න අය පරේ මුසාවාදී භවිස්සති මයාමත්ත මුසාවාදා පටිවිරතා භවිස්සාමීති. අනිත් අය බොරු කියන අය වන්නෝය මම අපි වන්නාහු මෙහි බොරු කියන්නේ නැතුව වාසය කරන බොරු කියන්නේ නැතුව මං ජීවත් වෙනවා බොරු කියන්නේ නැතුව ජීවත් වෙනවා කියලා ඒ අදිෂ්ඨානයේ ශක්තියෙන් බොරුවෙන් වැළකීලා ඉඳීමයි පළවෙනි ක්‍රමවේදය. ඊළඟට පිසුනා වාචා කියන්නේ කේලම් නේද? කේලම් කියන එකේදී ඕක අපි අප්‍රකටවම මේ වැඩේ කරලා දානවා. හුඟාකයි කේලම් කියන හරි අලුත් ක්‍රමයක් තියෙනවා. දැන් මං අහලා තිනවා හරියට ඇහෙන ක්‍රමයක් තියෙනවා පොදු ක්‍රමයක් කේලම් කියන. ඒ කියන්නේ දැනගෙනමයි කියන්නේ ඒක හරිම භයානක ක්‍රමයක්. ඒ කට්ටිය කේලම කියන්නේ ඉසලා කියනවා ඒක. මේ මම මේ කේලමකට එහෙම කියනවා නෙවෙයි. මම මේ කේලමකට එහෙම කියනවා නෙවෙයි කියලා කේලමම කියනවා. නේද? හැම වෙලෙම බලන්ද මම කියන වචනේ හින්දා තව කෙනෙක් තව කෙනෙක්ගෙන් බිඳිනවද කියලා. හරිද? මේ බිඳීම කියන එක හරිය අපරාධයක්. හරිද? අපි පින්නත්නි අපි මේ ලෝකේ ජීවත් වෙනකොට දෙන්නෙක් දෙන්නෙක් අතර විශ්වාසවන්ත දෙන්නෙක් අතර බිඳීමක් ඇති වුණාම ඒ කට්ටිය හරියට විඳවනවා. ඒක බිඳිච්ච හින්දා වැරදි අවබෝධ ඇති වෙච්ච හින්දා වේදනාව විඳලා තියෙනවද නැද්ද? අපි බොහෝම විශ්වාසයෙන් ඉන්න අය නේද බලාපොරොත්තුවෙන් ඉන්න අය ඉන්නවනේ නේද? මට මම මේ විදිහට මගෙත් එක්ක ජීවත් වෙයි කියලා. එහෙම බලාපොරොත්තු වෙච්ච අයට හරියටම තිතටම අල්ලලා දෙන ඔය බිඳවන කට්ටිය හරිම දක්ෂයි. නේද? හරියටම පොයින්ට් එකටම දෙනවා වචනේ. හරියටම තිතටම බිඳෙන්න දෙනවා. ආයේ කිසි කතාවක් නැහැ. මෙන්න මෙහෙම කිව්වා කියලා. හරිද? නැන්දම්මවයි මහත්තයවයි බිඳවන්න හරියට කූට උපක්‍රම නැතුව නෙවෙයි. ඒ වගේම තමයි විවාහයවල බිඳවන්න අම්මගෙත් කූට උපක්‍රම නැතුව නෙවෙයි. හරියටම තිතටම දෙනවා පාර. ඔයා දන්නවද? ඔයා නැති වෙලාවේ මෙන්න මෙහෙමයි මෙයාගේ වැඩ. මෙයා එක දිගට රේඩියෝ එක දාගෙන ඉන්නේ. මෙයා එක දිගට නිදිනවා. ඉන්න වෙලාවට තමයි ඔය කාර්යක්ෂමව වැඩ කරන්නේ. පාර දෙනවා. ආයේ කිසි කතාවක් නැහැ. හැබැයි භාවනාත් කරනවා. මං ඉතින් නිඳා කරනවා වට. හරිද? ඉතින් මේ තමයි මේ වගේ නැතුව අපි කෙනෙක්ගේ අඩුපාඩුවක් වෙන කෙනෙකුට කියන්න ඉස්සෙල්ලාම කියන්න ඕන කාටද? තමන් සත්‍යවාදී කෙනෙක් නම් පිසුනා වාචා පාවිච්චි කරන්න නැති කෙනෙක් නම් අනුකම්පාව මෛත්‍රිය තියෙන කෙනෙක් නම් කාගරි අඩුපාඩුවක් දැක්කම කාටද කියන්න ඕන? අඩුපාඩුව තියෙන කියන්නේ ඔයා මෙන්න මේ විදිහට හැදෙන්න බලන්න. ඔයාට කවදා හරි දවසක ඔයාගේ ළඟින්ම ඉන්න අය නැති වෙයි නැත්තම් ඔයා ඇයි මේ වගේ වංචාකාරීව ඉන්න තැනක එක විදිහකටයි තවෙත් තැනක තව විදිහකටයි කතා කරන්නේ? මං අම්මෙක් වගේනේ මේ කියන්නේ. මං දුවෙක් වගේනේ මේ කියන්නේ කියලා ඇයි අපිට කෙලින් කතා කරන්න බැරි? ඇයි අපිට කරුණාවෙන් කතා කරන්න බැරි? නේද? ඇයි අපි වෙන කෙනෙකුට කියලා තව කෙනෙක් හදවන්න යන්නේ? ඒක යටින් තියෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි. අන් අයව බිඳීමේ අදහසද නැද්ද? එහෙනම් මේ ලෝකේ අනිත් අය බිඳෙන විදිහට කතා කරමින් කටයුතු කරපුවා දෙන් මම නම් එහෙම කරන්නේ නැහැ. අපි නම් එහෙම කරන්නේ නැතුව වාසය කරන මම කවදාක්වත් පිසුනා වාචා භාවිතා කරන්නේ නැහැ කියලා සල්ලේක කරන්න කියලා කියන බුදුරජාණන් වහන්සේ. අයින් වෙන්න කියන්නේ මේ හැම එකකින්ම. හරිද? ඒ අදිෂ්ඨාන ශක්තියෙන් අයින් වෙන්න කියලා කියන්නේ ඉස්සෙල්ලාම කරන්නේ අන්න ඒ විදිහට ගැලවෙන එක. හරිද? හරියට නිකන් මඩගොහරුවක ඉන්න කෙනෙක් මඩගොහර උඩින් ගෑවෙන්නේ නැතුව යන්න හදනවා වගේ උත්සාහයක් මේක. මඩ ගා ගන්න නැතුව මඩගොඩෙන් අයින් වීම. පුච්ච ගන්න නැතුව ගින්දරත් එක්ක ගින්දරෙන් වැඩ ගැනීම. හරි ගින්දරත් එක්ක ඉන්න පුච්ච ගන්න නැහැ. හරිද? ගිලෙන්නේ නැතුව වතුරෙන් වැඩ ගැනීම. ඒ වගේ මේ ලෝකේ ඇලි ගලි වැටෙන්නේ නැතුව
හිමීන් සැරේ මේ ලෝකෙන් බැහැර වෙලා සාන්ත වාසය කරන්න කියලා මේ කියන්නේ පිසුනාවාචා. ඊළඟට පරේ පරුසාවාචා භවිස්සති මයාමෙත්ත පරුසාවාචාය පටිවිරතා භවිස්සාමීති. ඔන්න අනිත් එක. මේකට නම් අපූරු කාටුන් එකක් වගේ කතාවක් තියෙනවා මගේ හිතේ. ඒවා හොඳයි ඒ වගේව තියෙන එක. ඒවා එකක් තියාගත්තම අපිට ලේසි. මේ මෙහෙම මතක තියාගන්නකෝ කමන්නේ. අපිත් පාවිච්චි කරන ක්‍රමවේදනේ නේද? බල්ලේ බුරාගෙන 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 එනවා මං යද්දි. හරිද? මං දැන් මෙහෙම ඉන්නකොට බල්ලා බුරාගෙන 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 ආවා. මගේ කිට්ටුවට ඇවිල්ලා බල්ලා නැවතුණා. දැන් මම මොකද කරන්නේ? මම අනිත් පැත්තට දැම්ම ගමන් බුරාගෙන 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 යනවා. ඌ අරහෙට දුවනවා. හරි. ඊට පස්සේ ආයේ බල්ලා මොකද කරන්නේ? මම මේ පැත්තට දුවන බල්ලා මේ පැත්තට බුරාගෙන බුරාගෙන යනවා. ඊට පස්සේ චුට්ටකින් මම බව 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 ගාලා බුරාගෙන බුරාගෙන යනවා. ඔන්නම ලක්ෂණයක් අපි ළඟ තියෙනවා කියලා දන්නවද? හොඳට හිතන්න. කවුරු හරි මට පරුස වචනයක් කියපු ගමන් මම මොකද කරන්නේ? කවුරු හරි මට පරුස වචනයක් කියපු ගම මම මොකද කරන්නේ? අනිත් පැත්තට පරුස වචනයක් කියනවා නම් කවුරු වගේද? එහා පැත්තෙන් බව 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 ගාලා පරුස වචන ගොඩාක් කියන පොකුරක් කියනවා. හරි? ඒක ඉවර වෙනකොට මේ පැත්තෙන් මොකද? ඒ වගේම බව 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 කියලා පරුස වචන නේද පොකුරක් කියනවා. ඊට පස්සේ එහා පැත්තෙන් පරුස වචන පොකුරක් කියනවා. මේ පැත්තෙන් කියනවා කවුරු වගේද හරියන්නේ? මම අර කිව්ව කාටුන් එක වගේද නැද්ද? බලන්නේ කාටුන් චරිත රඟපානවද කියලා සමාජයේදී මම නේද? ආන් එහෙම නොවෙන්න ඕනේ. මේ ලෝකයේ මිනිස්සු තමන්ගේ ලාභය සඳහා, කෙලෙස් සඳහා, කෙලෙස් ක්‍රියාත්මක කිරීම සඳහා, ඇලී ගැලී වාසය කිරීම සඳහා පරුස වචන පාවිච්චි කරනවා. මේ ලෝකයේ මිනිස්සු පරුස වචන පාවිච්චි කරද්දී මම නම් එසේ නොකරන සුළු කෙනෙක් වන්නාහ කියලා අදිෂ්ඨාන ශක්තියෙන් එක නවත්ත ගන්න කියලා කියනවා. දැන් එහෙනම් අද ඉඳන් කරන්න වැඩ තියෙනවා. හොඳයි, මේ අවුරුද්ද ඉස්සෙල්ලාම හම්බ වෙන පාඩම නේද? එහෙනම් ආය පරුස වචන කියද්දී පරුස වචන මේ තමයි සාන්ත වෙන ක්‍රමය. මේ ක්‍රමයට ගියොත් අනිවාර්යයෙන්ම සමාධිය වැඩෙනවා. හරිද? මේක තුළ ලොකු ඉවසීමක් හදාගන්න වෙනවා මේ විදිහට ජීවත් වෙන්න. මේ විදිහට ජීවත් වෙන වාරයක් වාරයක් ගානේ අදිෂ්ඨානය වැඩි වෙනවද නැද්ද? ඇයි? නේද? තමන්ට ශාන්තව ඉන්න පුළුවන් ලෝකේ කැරකෙද්දි, ලෝකේ හෙල්ලෙද්දි ශාන්තව ඉන්න පුළුවන් ශක්තියයි මේ හැදෙන්නේ. හරිද? නේද? ලේසි කියලා හිතන්නේ? මේක පුහුණු කරන්න ඕනේ. කායික අභ්‍යාස කරනවා වාගේ, කාය වර්ධනය කරන්න බලාපොරොත්තු වෙන අය කායික අභ්‍යාස කරනවා වාගේ නේද? කයෙන් ලොකු වැඩ කරන්න ඉන්නේ මේ මස් පිඩු එහෙම හදාගන්න ඒ කට්ටිය නොයෙකුත් අභ්‍යාස කරනවා. ඒ වගේ මනසින් නොසැලී ඉන්න උත්සාහ කරන අය මානසික අභ්‍යාස කරන්න ඕනේ. මේ මානසික අභ්‍යාසයේ කාර්යාලය දිත් කරන්න පුළුවන්, වාහනේ දිත් කරන්න පුළුවන්, නිවසේ දිත් කරන්න පුළුවන් නේද? ජීවත් වෙන හැම නිමේෂයකම තමන් මේ අදිෂ්ඨාන ශක්තිය වට ගන්නේ නැතුව, කිසිම විදිහකින් මම පරුස වෙන්නේ නැතුව ඉන්නවා කියලා. ඒ ගත්ත අදිෂ්ඨානය දවසින් දවස වර්ධනය කර ගැනීමෙන් ඒ තැනැත්තාට සුවසේ ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙනවා, මානසික ශක්තිය වර්ධනය වෙනවා. ඒකට අවශ්‍ය කරන තිහෙනම් බුදුරජාණන් වහන්සේ අපිට ඔන්න ඔය විදිහටයි සල්ලේඛකරණය කරගන්න කියලා දේශනා කරේ. මේක හිත මුදවා ගන්න ක්‍රමවේදය කියලා මම කිව්වා. හරි, මේ වගේ 44ක් තියෙනවා අපිට සාකච්ඡා කරන්න. 44ක් අපි අතින් වෙන වැරදි, මනසින් වෙන වැරදි 44ක්. ඔය පළවෙනි සන්ධිය කියලා කිව්වේ ඔන්නේ සල්ලේඛ පරියාය. හොඳයි, ඊට පස්සේ පරස අපි මතක තියාගන්න විදිහ මම කියන්නම්. ඊට පස්සේ හිමින් සැරේ ඒ 44ම අපි මතක තියාගමු. හොඳයි, ඊළඟට පරුසා වාචා වලින් පස්සේ සම්ප්‍රප්පලාපා. ඒක කොහොමද දන්නේ? අයින් වෙන්න උත්සාහ කරන්න. අනිත් අය සම්ප්‍රප්ප, මේක තමයි හරිය අමාරුයි. සම්ප්‍රප්පලාපා කියන තැනේදී මොනවද කියලා තේරුම් ගන්න. මම ඔයිට කලිනුත් මතක් කරලා තියෙනවා. නමුත් මේ වෙලාවේ සල්ලේඛකරණය ගැන කතා කරන හින්දා අපිට පුළුවන් වෙන්න ඕනේ ආයෙ මතක් කරගන්න. තමන්ගේ ගෙදර ඉන්න දුවෙක් ඉන්නවා. මෙයා වැඩ ඇරිලා ඇවිල්ලා කාර්යාලයේ වෙච්ච මොකක් හරි ලොකු ගැටලුවක් අම්මට කියන්න පටන් ගන්නවා. අම්මේ මෙහෙම වුණානේ, බලන්නකෝ අද මෙන්න මෙහෙමයි 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 කියලා විස්තරේ. අම්මා වහා මෙතනින් අයින් වෙන්න ඕනද? නැත්තම් අම්මා සම්ප්‍රප්පලාප වලට වැටෙනවද? මොකද කියන්නේ?
ඒ කාර්යාලයේ විස්තරයේ දුවගේ විස්තරයේ අම්ම ඇහුවොත් අම්ම සම්ප්‍රප්පලාපවලට වැටෙනවද? අපි එහෙම නැහැ අම්මා කියන මේ ඔයාගේ වැඩ බලාගන්න මාව සම්ප්‍රප්පලාවලට දාන්න දෙන්න එපා. මං සල්ලේකකරණෙන් ජීවත් වෙන්නේ. ඔයා ඉන්න පැත්තකට වෙලා මාව වලට අල්ලන් දෙන්න එපා. ඔයාගේ වැඩ ඔයා බලාගන්න කිව්වොත් මේ දරුවට මොන වගේ හැඟීමක් එයිද? බුදුහාමුදුරුව ගැන අසද්දාවක් උපදිනවද නැද්ද? බුදුරජාණන් වහන්සේ මට මගේ අම්මව නැති කරා. සංඝයා වහන්සේ මට මගේ අම්මව නැති කරා. මට මගේ ප්‍රශ්නේ කියලා විසඳ ගන්න කෙනෙක් නැහැ. ඒකද ධර්මයේ? එච්චර කුහකද මේ ධර්මය කියලා අර දරුවාට තියෙන ශ්‍රද්ධාව නැති වෙන්න තිනේට කඩ තියෙනවද නැද්ද? නේද? එහෙමද වෙන්න ඕනේ? නෑ. එතෙන්ද අපි බලන්න ඕනේ මොකද්ද? සිද්ධිය දිහා නෙවෙයි, චේතනාව දිහායි බලන්න ඕනේ. අම්මා මේ දරුවාගේ ප්‍රශ්නේ අහන්න ඕනේ. අහන්න ඕනේ කුමන චේතනාවකින්ද? මේක අහලා එයාට ධර්මානුකූලව සිත සකස් කර ගැනීමේ මාර්ගයක් කියලා දෙන්න ඕනේ. එයාගේ හිත සකස් කරන්න ඕනේ. එයාට නිවැරදිව ජීවත් වෙන්න කියලා දෙන්න ඕනේ. මේ ප්‍රශ්නවලදී නොසැලී ඉන්න විදිය කියලා දෙන්න නම් මම මේ ප්‍රශ්නේ අහන්න ඕනේ කියන චේතනාවෙන් අම්මා මේ ප්‍රශ්නේ අහලා ආදරෙන් සලකන්න ඕනේ. හැබැයි මේ අම්මා මේ ප්‍රශ්නේ අහන්නේ මෙහෙම නෝ කියන්නකෝ කියන්නකෝ බලන්න කියලා අර විස්තර දැනගැනීමේ නිකන් අර ඕපදූපේ හැවීමේ රසවින්දනය කිරීමේ අදහසින් නම් අම්මා ඕපදූපේට වැටෙනවා. හරිද? එහෙනම් මොකද්ද එතන බලන්න ඕන? කාත් එක්ක හරි කතා කරනවා නම් මොකද්ද බලන්න ඕන? මම දැන් හැමෝටම කියනවා සම්ප්‍රප්පලාපා කතා කරන්න එපා කියලා. කවුරු හරි එනවා මාව හම්බෙන්න විහාරස්ථානෙට. ආපු ගමන් මේ ළමයෙක් තරුණ ළමයෙක් ආවා කියනකො ආපු ගමන් මං එයා දිහා බැලලා ඒ කායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමයි කියලා සතිපට්ඨානෙ දේශනා කරන්න ගත්තොත් මේ ළමයා ආවට වැඩි වේගෙන් යනවද නැද්ද? එහෙනම් මොකද කරන්න ඕන? නේද? ඉස්සෙල්ලා ගම කොහෙද? ගෙවල් දොරවල් කොහොමද? ඒ වගේ කොහොමද තොරතුරු කියලා විස්තර අහන්න ඕනේ. මොනවද කරන්න රැකියාව, ජීවිතයේ තොරතුරු මොනවද කියලා. ඔන්න ඔය ටික අහා ඉන්නකොට කවුරු හරි ළඟින් කෙනෙක් යනවා. ආන් කෙනෙක් ඉදා යන්න අර අපිට උපදූප අහන්න එපාකෝ. අන්න අර ළමයාගේ උපදූප ටික ඔක්කොම අහනවා කියලා. නෑ, චේතනාවයි යතන වටින්නේ. නේද? මගේ ළඟ තියෙන්න ඕනේ චේතනාව මොකද්ද? ඉස්සෙල්ලා මම මේ දරුවත් එක්ක හිතවත් වෙන්න ඕනේ. හොඳින් හිතවත් වෙලා ඊට පස්සේ නේද? ඊට පස්සේ අපි ඒ අවශ්‍ය කරන ධර්මය සාකච්ඡා කරන්න ඕනේ. ඉතින් ඒක එතකොට ඕපදූපෙට වැටෙන්නේ නැහැ. ඒකින්ද ඕපදූප කියන්නේ මොනවද? තමන්ටත් වැඩක් නැති, අනුන්ටත් වැඩක් නැති, දෙපාර්ශයටම වැඩක් නැති, ලෝභ දේශ මෝහ වැඩි වෙන කෙලෙස් ධර්මයන් වැඩි වෙන යම්කිසි පැත්තකට වෙලා ඔහේ කරන එහා ගෙදර මොකද උනේ, මෙහා ගෙදර මොකද උනේ, අර පැත්තෙන් පැන්නද, මේ පැත්තෙන් පැන්නද දන්නවනේ. ඉතින් මං කියන්න ඕනේ නැහැ. පවුල් වල විස්තර හොය හොය රසවිඳීම, අනුන්ගේ විස්තර හොය හොය රසවිඳීම, හරිද? ආන් ඒවා නවත්වා දාන්න ඕනේ. එකතු වෙනවා, ඉඳ ගන්නවා. ඉතින් ටක 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 ගිරවුත් කෑ ගහනවා. නේද? ගිරවුත් එකතු වෙන තැනක කිචි පිචි කිචි පිචි කිචි පිචි ගාලා කෑ ගහනවා. රිලවුත් එකතු වෙන තැන්වල කෑ ගහනවා. නේද? කොහොමත් සත්තු එකතු වෙන තැන්වල හරියට එහෙම කියලා නවත්තන්නම්. නේද? කොහොමත් සත්තු එකතු වෙන තැන්වල හරියට සද්දේ. නේද? එහෙම හොඳ නැද්ද එහෙම කියලා නවත්තන එක? කොහොමත් සත්තු එකතු වෙන තැන්වල හරියට සද්දේ. නේද? එහෙම බලන්න. ඒ මොකද උද්දාමයට පත් වෙනවා. බල්ලු ටිකක් එකතු වුණාම උද්දාමයට පත් වෙනවා එතන. ඉතින් කෑ ගහ ගන්නවා. හරියට සද්ද බද්ද. මේ ලෝකේ තියෙන දේවල්ෙන් උද්දාමයට පත් වෙලා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ගැන කියව කියව දඟලන ගතියෙන් අපි අයින් වෙන්න ඕනේ. දැක්ක දේවල්, අහපු දේවල්, විඳපු දේවල් කියන්නේ එක්කෙනෙක් එක කතාවක් කියලා ඉවර කරනකන් අනිත් දෙන්නේ බලන් ඉන්නවා. එයාගේ කතාව ලෑස්ති කරගෙන. ඔය වටමේස කතාව දන්නවනේ කොහොමද කියලා නේද? එක්කෙනෙක් එකක් කියනවා, කියනකොට දෙන්නේ කට උල් කරගෙන ඉන්නේ. පොඩගින මං කියන්නේ මං කියලා ඉන්නම් ඉස්සෙල්ලා කියලා ඊළඟට පටන් ගන්නවා. හරිද? ඊළඟ එක්කෙනා පටන් ගන්න බලාගෙන ඉන්න ඊළඟ කතාව පටන් ගන්න. ඒ කියන්නේ තමන්ගේ අත්දැකීම. හරි, තමන් ලැබිච්ච දේ මේවා ප්‍රයෝජන සඳහා නෙවෙයි, කෙලෙස් වැඩි කර ගැනීම සඳහා. ඉතින් ඒකද දැන් ඇති. දැන් අවුරුදු කීයක් මේක කරාද? අන් අය මෙහෙම කතා කරපු දෙයින් අපි නම් මෙහෙම, මම නම් මේ විදිහට කටයුතු කරන්නේ නැහැ කියලා ඒවෙන් අයින් වෙන්න ඕනේ. ඒ අදිෂ්ඨානයෙන් අයින් වෙන්න ඕනේ. ආන් ඒක තමයි පළවෙනි පරියාය ධර්මය.
ඉඳ කාරණ 44ම කොහොමත් කතා කරමු නේද. 44ම කොච්චර වටිනවද කියලා අපිට තේරෙයි සාකච්ඡා කරද්දි. ඒක හින්දා අද දවසට අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ මෙච්චරයි. ඉතින් මේ ටික අපේ ජීවිතයට එකතු කරගන්න සම්ප්‍රප්පලාපා දක්වා කතා කරා. පානාතිපාතා ඉඳන් සම්ප්‍රප්පලාපා දක්වා කතා කරා. හැබැයි ඉස්සෙල්ලාම කතා කරා අවිහිංසාව ගැන. හරිද? එතකොට අටක් කතා කරා. එතකොට ඔන්න මතක තියාගන්න ලේසි. පානාතිපාතා වේරමණී අදින්නාදාන කාමසු මිච්ඡාචාර මුසාවාදා පිසුනා වාචා පරුසා වාචා සම්ප්‍රප්පලාපා කියන ටිකෙන් අයින් වෙනවා කියලා අදිෂ්ඨාන ගන්න කිව්වා. පළවෙනිම තිබ්බා අවිහිංසාව ගැන. එතකොට අටක් කතා කරා. ඉතින් මේ විදිහට මේවා මතක තියාගෙන දැඩි අදිෂ්ඨාන ශක්තියකින් නිවන් දකීමේ වැඩ පිළිවෙල ආරම්භ කරන්න ඕනේ. ඒ සඳහා මමත් පිළිපන් කෙනෙක් බවට පත් වෙනවා කියන අදිෂ්ඨානේ ප්‍රාර්ථනාව ඇති කරගන්න. නිවසේ ඉඳලා ධර්මයේ ශ්‍රවණය කරපු මේ හැම දිනාටම මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට අවශ්‍ය කරන ධර්මදායකත්වය ලබා දුන්නේ මේ මැදිරියේ වාසය කරන පින්වන්ත පිරිසයි. ඉතින් මේ අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු, අදිෂ්ඨාන කරමු. ඔබ අප හැම දිනාම තුළ ජනිතුණාව සිලූම පුණ්‍ය ශක්තිය මේ පින්වන්ත පිරිසට හේතු වෙලා උතුම් ධර්ම අවබෝධය සඳහාම මේ සියලු පින්කම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි, අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්ව විදිය සඳහන් කරලා තියෙන්නේ කොළඹ හත පදිංචි අරුණද සිල්වා මහතා, සාගරිකාද සිල්වා මහත්මිය කියලා, HTP ද සිල්වා පියාණන්, කමලාද සිල්වා මෑණියන් කියන මව්පියන්ට පුණ්‍ය අනුමෝදනා කිරීමත්, සෙනාල්ද සිල්වා පුතා, මිනුල්ද සිල්වා පුතා, සදිල්ද සිල්වා පුතා, ධානාද සිල්වා දුව කියන අයට සෙත් ප්‍රාර්ථනා කිරීමත්, ලක්වැසි ලෝවැසි හැම දෙනාටම උතුම් නිවනින් සැනසෙන්නට මේ ධර්ම දානමේ පුණ්‍ය කර්මය හේතු වේවා කියන අදහසින් තමයි ධර්ම දානමේ පුණ්‍ය කර්මය සිද්ධ කරන්නේ. එයා බලාපොරොත්තු වෙච්ච ආකාරයට මේ පරලෝක යත්තන්ට මේ පින් අනුමෝදන් වේවා. සුජීවත්ව වාසය කර නැත්තන්ට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා. දෙපාර්ශ්වයටම උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.